මහනුවර සහකාර ඉන්දිය මහකොමසාරිස් වෛද්‍ය එස් අතිරා මිනිවේගේ සේවයගේ කරමින් අස්කිරි පාර්ශ්වී මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානතන හිමියන් විශේෂ සමරු තිළිණයක් ලබා දුන්නා. සේවා කාලයේ නිම කිරීමෙන් පසු දිවයිනින් පිටත් යාමට නියමිත සහකාර කොමසාරිස්වරිය ජාති ආගම් භේදයකින් තොරව සේවය කළ බවයි උන්වහන්සේ සඳහන් කළේ. ප්‍රවීණ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා විසින් රචනා කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරය පාර රාජ්‍යයේ සෙවනැල්ල සහ නොවිසිදුණු අබිරහස්තම් ගවේෂණාත්මක කෘතිය ජනගත කිරීමේ හමුව මරදාන CSR හිදී පැවැත්වුණා. පාස්කු ප්‍රහාරයේ නැඹුරුව පිළිබඳ ග්‍රන්ථයේ අන්තර්ගතන බවයි අදහස් දක්වමින් සුනන්ද දේශප්‍රිය මහතා පෙන්වා දුන්නේ. ලක්දිව උතුරු කරේ ආර්ය සભ્યත්වයේ ග්‍රන්ථයේ ලිතක්වා තිබෙනවා. ඒ කොළඹ ගාලුපාරේ පිහිටි සුමති ශ්‍රවණාගාරයේදී වසර තුනකට අධික කාලයක් සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙසයි ලේකක මඩුල්ලක් විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබෙන්නේ. කිරිවන්තුඩුව මොනමලේ වත්ත ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ ශ්‍රී සුබෝධ දහම් පාසලේ දරියන් හා ප්‍රදේශවාසීන් එක්ව දෘශ්‍යාබාධිත හා විවිධ ආබාධ සහිත 200 දෙනෙකු වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් පැවැත්වුවා. සුදු සැරයටි 100ක් සහ වියලි ආහාර මලු 100ක් ඔවුන් වෙත පිරිනමා තිබෙනවා.